ආස 3න් 3ට 60% බෝනස් පොලියක් හිමි කරගන්න. අනාගතේ හදාගන්න ECU එකට යන්න. මෙරට නමවෙනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා වන නමවෙනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම හෙට පැවැත්වෙනවා. හෙට උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ වන අතර පසුරු 4 දක්වා එය ක්‍රියාත්මකයි. මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත් වූ නමුත් මොහොමඩ් ඉල්ලියාස් නැමැති අපේක්ෂකයා හෘදයාබාධයකින් මිය යාම නිසා මේ වන විට අපේක්ෂකයින් 38 දෙනෙකු ජනාධිපතිවරණ තරඟ බිමට පිවිස සිටිනවා. 2019 වසරේ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත්ව සිටි අතර ඒ අනුව එම වාර්තාව බිඳ දමමින් මෙවර ජනාධිපතිවරණයේ ඉතිහාසයට එක්වන්නේ මෙතෙක් වැඩිම අපේක්ෂකයින් ගණනක් තරඟ වැදුණු ජනාධිපතිවරණය ලෙසයි. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ලියාපදිංචි ඡන්දදායකින් 1,71,40,354 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙන අතර ඔවුන් වෙනුවෙන් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් ස්ථාපිත කර තිබෙනවා. එම ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම දැඩි පොලිස් ආරක්ෂාව මැද අද සිදු වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 1,65,351 දෙනෙකු මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින අතර ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 1,204ක් ස්ථාපිතයි. මැතිවරණ කොම්සාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ සිට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ කටයුතු නිරීක්ෂණය සඳහා එක්ව සිටියා. වැඩිම ඡන්දදායකින් සංඛ්‍යාව ලියාපදිංචි වී සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වන අතර එහි ඡන්දදායකින් සංඛ්‍යාව 1,881,129ක්. ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඡන්ද මධ්‍යස්ථාන 1,212කට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද සිදු වුණා. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකින් 1,24,244 දෙනෙකු ලියාපදිංචි වී සිටින අතර එම දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 735ක් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණේ මෙලෙසින්. මධ්‍යම පළාත තුළ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 1,754ක්. ජනාධිපතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 13ක පුද්ගලයින් 1,91,399 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. ඔවුන්ට ඡන්දය භාවිත කිරීම සඳහා ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 890ක්. තැපැල් ඡන්ද ගණන් කිරීම හෙට දිනේ අවස 4 කාල වෙනකොට ආරම්භ කරනවා. අනිකුත් ඡන්ද ගණන් කිරීම ඒ ඡන්ද පෙට්ටි ලැබෙන ආකාරය අනුව ඒ ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන්න සියල්ල සූදානම් කරලා තියෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 330 සඳහා මෙලෙස ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණා. මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 4ක ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබෙන ඡන්දදායකින් සංඛ්‍යාව 429,991ක්. නුරේලි දිස්ත්‍රික්කයේ ඡන්දදායකින් 6,05,292 මෙවර ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා. එම දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 4හි ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 532ක්. ඒ සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණු අයුරුයි මේ. ඒ වගේම ඡන්ද මධ්‍යස්ථාන 532 සඳහා සහ ඡන්දේ ගණනය කිරීම සඳහා නිලධාරීන් 8,500ක් රාජකාරී සඳහා යොදවා ඇති බව තමයි නුවරඉලිය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී නන්දන ගලබොඩ මහතා කියා සිටියේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ සඳහා ඡන්දදායකින් 709,622 ලියාපදිංචි වී සිටිනවා. ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන 577කදී ඡන්දය භාවිත කිරීමට නියමිතයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ඡන්ද බල ප්‍රදේශ සංඛ්‍යාව 9ක්. රත්නපුර දිස්ත්‍රික්කයේ සඳහා ඡන්දදායකින් 923,736 දෙනෙකු ලියාපදිංචි වී සිටින අතර ඔවුන් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 700ක් ස්ථාපිත කර තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 9ක් සඳහා ඡන්දදායකින් 705,772 ලියාපදිංචි වී සිටිනවා. ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන 530කදී ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට නියමිතයි. ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 383ක්. ඔබ මාගේ පසුපසින් දකින්නේ මොනරාගල රාජකීය ජාතික පාසලේ සිට මෙම ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරමින් තිබෙන ආකාරය. දකුණු පළාතේ ලියාපදිංචි ඡන්දදායකින් 21,10,278 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට නියමිත අතර
ඒ සඳහා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 1657ක් දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 10ක් සඳහා ඡන්දය භාවිත කිරීමට ඡන්දදායකින් 9,3163 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා. ඔවුන්ට ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 715ක් ස්ථාපිතයි. ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත අද පෙරවරුවේ සිට මිලිස ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදු වුණා. ගාල්ල ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සිට බලපිටිය මාදු දූපතේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ වෙත බෝට්ටුවක් මගින් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණේ මේ ආකාරයෙන්. ඡන්දයේ ගණන් කිරීම මධ්‍යස්ථාන පරිසර දෙකක් තියෙනවා ගාල්ල දිස්ත්‍රික්කයේ තුල, එකක් සෞත්‍රණ විද්‍යාලය, අනිත් විද්‍යාලය ඔක්සස් විද්‍යාලය. 2024 ජනාධිපති පැවැත්වීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර තියෙන බව ප්‍රකාශ කරන්න කැමතියි. මාතර දිස්ත්‍රික්කයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 526කදී ඡන්දදායකින් 686175 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට නියමිතයි. ඒ ඡන්ද බල ප්‍රදේශ 7ක් නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කිරීම සඳහා ලියාපදිංචි වී සිටින ඡන්දදායකින් සංඛ්‍යාව 520,940ක්. ඔවුන් ඡන්ද බල ප්‍රදේශ 4ක් නියෝජනය කරමින් ඡන්ද මධ්‍යස්ථාන 411කදී ඡන්දය භාවිත කිරීමට නියමිතයි. පුරනෑගල දිස්ත්‍රික්කයේ සඳහා ඡන්දය භාවිත කිරීමට ඡන්දදායකින් 14,17,226 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන 977කදී ඡන්දය භාවිත කිරීමට නියමිතයි. වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 5කින් සමන්විත වන අතර ඡන්ද මධ්‍යස්ථාන 470ක් වෙත මෙලෙස ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදු වුණා. එම දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්දදායකින් සංඛ්‍යාව 663,673ක්. ප්‍රවේශ වීම සඳහා අපහසු ඡන්ද මධ්‍යස්ථාන දෙකක් තියෙනවා. එකක් තමයි අපේ උතුරු කෙරවලේ තියෙන ග්‍රාම දරවසම කූප්පුලම ග්‍රාම දරවසම. ඊට අමතරව මොහොත්තු ආරම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දදායකින් සඳහා ප්‍රවේශ වීම සඳහා පොදු ප්‍රවාහන පහසුකම් නැහැ. ඒ දූපත් ප්‍රදේශයක් නිසා මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කරලා අපි දැනට ඒ ඡන්දදායකින් ප්‍රවාහනය සඳහා රජයේ වියදමින් ට්‍රැක්ටර් රථ සහ බෝට්ටු යොදා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. උතුරු මැද පළාතේ දිස්ත්‍රික්ක දෙක සඳහා ලියාපදිංචි වී ඇති ඡන්දදායකින් සංඛ්‍යාව 10,93,164ක්. ඉන් ඡන්දදායකින් 741,862 ලියාපදිංචි වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින්. එම දිස්ත්‍රික්කය තුළ ඡන්ද මධ්‍යස්ථාන 636ක් ස්ථාපිත කර ඇත්තේ ඡන්ද බල ප්‍රදේශ 7ක් සඳහායි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 292ක් සඳහා මෙලෙස ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරනා. එම දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 3ක් සඳහා ලියාපදිංචි වී ඇති ඡන්දදායකින් සංඛ්‍යාව 351,302ක්. හෙට පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයට අදාළ ඡන්ද බල ප්‍රදේශවලට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ කටයුතු අද උදෑසනම රැඳී සිටින පොළොන්නරුව රාජකීය මධ්‍ය මහාවිද්‍යාල පරිශ්‍රයේදී ආරම්භ වුණා. දිගමනුල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකින් සංඛ්‍යාව 555,432ක්. අදාළ දිස්ත්‍රික්කයේ තුල ඡන්ද බල ප්‍රදේශ 4ක ඡන්ද මධ්‍යස්ථාන 528ක් සඳහා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම මෙලෙස සිදු වුණා. මඩකලපු දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකින් සංඛ්‍යාව 449,686ක්. එම දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 3ක ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන 442ක් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සඳහා ඡන්දදායකින් 315,925 දෙනෙකු ලියාපදිංචි වී සිටිනවා. ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන 318කදී ඡන්දය භාවිත කිරීමට නියමිතයි. වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ පරිපාලන දිස්ත්‍රික්ක 3කින් සමන්විත වන අතර ඡන්ද බල ප්‍රදේශ යටතට ගැනෙන්නේ අදාළ දිස්ත්‍රික්ක 3යි. ඒ අනුව වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ තුල ඡන්ද මධ්‍යස්ථාන 387කදී ඡන්දය භාවිත කිරීමට ඡන්දදායකින් 306,081 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.
ජනාධිපතිවරණය සඳහා උතුරු පළාතේ ලියාපදිංචි ඡන්දදායකින් සංඛ්‍යාව 899,268ක් ඉන් ඡන්දදායකින් 492,280ක් ලියාපදිංචි වී ඇත්තේ යාපනී දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් යාපනී දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 11ක ඡන්ද මධ්‍යස්ථාන 511ක් ස්ථාපිත කර තිබෙනවා. කයිට්ස් ඡන්ද මධ්‍යස්ථානයේ වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණේ නාවික හමුදා යාත්‍රාවක් මගින්. වීවා එකතුණු උකුතේ එකක රස උපරිමයි.